අයිබෝන් දුවේ පුතේ අද මම ඕගොල්ලන්ට කරන්න යන්නේ හතර ශ්‍රේණියට අදාළ සිංහල කියවීම පොතේ තියෙන පාඩමක් මම කරන්නේ සිංහල කියවීම පොතේ තුන්වෙනි පාඩම පොත් කුරුල්ලා කියන පාඩම. ඉතින් මේ පාඩමේ තියෙන්නේ පොත් කියවන දරුවෙක් ගැන. මම හිතනවා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පොත් ළඟට ගන්න ඇති කියලා. මේ පාඩමේ සඳහන් වෙන්නේ මේ පාඩමෙන් කියවෙන්නේ පොත් කියවන දරුවෙක් ගැන. ඒ කියන්නේ පොත්වලට ගොඩාක් ආස කරන පොත් කියවන එකට හැමතිස්සෙම යොමු වෙච්ච දරුවෙක් ගැන තමයි මේ කවියෙන් අදහස් වෙන්නේ. හොඳයි, ඉතින් මම කවිතුන කියවන්නම්. මමත් එක්ක ඕගොල්ලොත් ඒ කවිතුන කියවන්න. ඕගොල්ලන්ගේ හතර ශ්‍රේණිය සිංහල කියවීම පොතට පුතේ මේ කවිතුන උපුටගෙන තියෙන්නේ සතුටු කෝච්චිය කියන පොතෙන් තමයි. එක රචනා කරලා තියෙන්නේ විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි මහත්මිය. හොඳයි, මම කවිය කියවන්නම්. ඔගලොත් මමත් එක කියවන්න, ඕගොල්ලන්ට ඒක කවිය තේරුම් ගන්න ලොකු පහසුවක් වෙයි. හොඳයි. ඉස්කෝලේ නිවාඩුවට පොත් සාප්පුවේ, පොතින් පොතට පියඹා යමි හරි සැහැල්ලුවේ. තාත්තාගේ කොටු කමිසයේ උඩ සාක්කුවේ බර අඩුවෙනවා දැක්කම ඇති කියා හිතේ. මම නැවතත් කියවන්නම්, මමත් එක කියවමු. ඉස්කෝලේ නිවාඩුවට පොත් සාප්පුවේ, පොතින් පොතට පියඹා යමි හරි සැහැල්ලුවේ. තාත්තාගේ කොටු කමිසයේ උඩ සාක්කුවේ බර අඩුවෙනවා දැක්කම ඇති කියා හිතේ. හොඳයි, ඉතින් මේකෙන් කියන්නේ මේ ඉස්කෝලේ නිවාඩු කාලෙදි, يعني ඉස්කෝලේ නිවාඩු කාලෙදි මෙයා තමන්ගේ තාත්තත් එක්ක පොත් ගන්න, පොත් බලන්න, පොත් සාප්පුවට එහෙමත් නැත්නම් බුක් ෂොප් එකට යනවා කියන එක. ඉතින් පොතින් පොතට පියඹා යමි හරි සැහැල්ලුවේ කියන එකෙන් අදහස් වෙන්නේ දැන් ඕගොල්ලෝ දන්නවනේ පොත් සාප්පුවල අපි ලයිබ්‍රරි එකකට ගියත් බුක් ෂොප් එකකට ගියත් බුක්ස් තියෙනවනේ එක එක විදිහට වර්ගීකරණය කරලා. සමහරක් එක තැනක සංගරා, සමහරක් තැනක නවකතා, සමහරක් තැනක ඉංග්‍රීෂි ග්‍රැමර් බුක්ස්, සමහරක් තැන්වල අනිත් සබ්ජෙක්ට්ස් වලට අදාළ අධ්‍යාපනික පොත්පත් නේද? ඒ විදිහට වෙන් කළා තමයි පොත් සාප්පුවල පොත් තියෙන්නේ. ඉතින් මේකෙන් කියන්නේ මෙයා මේ කොටසින් කොටස හරිම සැහැල්ලුවෙන් පොත් බල බල අරගෙන යනවා. ඒ වගේම පොත් මෙයා එකතු කර ගන්නවා දැන් මිලදී ගන්න. ඊට පස්සේ කියනවා තාත්තගේ කොටු කමිසේ උඩ සාක්කුවේ බර අඩු වෙනවා දැක්කහම මෙයාට හිතනවලු ඇති කියලා. ඒ ඕගොල්ලෝ දන්නවනේ ගොඩක් තාත්තල සමහර වෙලාවට සල්ලි තියාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ ෂර්ට් එකේ උඩ පොකට් එකේ නේද? ෂර්ට් එකේ තියෙනවා උඩ පොකට් එකක්, වම් පැත්තෙන් ඒක තමයි ගොඩක් වෙලාවට සල්ලි දාගෙන ඉන්නේ. ඉතින් දැන් මෙයාට පේනවලු ටික ටික මේකේ බර අඩු වෙනවා. ඒ කියන්නේ මේකෙන් කියන්නේ මුදල් අඩු වෙනවා කියන එක. තාත්තගේ කමිසේ තියෙන මුදල් ටික ටික අඩු වෙනවා කියලා දැක්කට පස්සේ මෙයාට හිතෙනවලු දැන් මම පොත් ගත්තා ඇති, තවත් ගත්තොත් තාත්තගේ සල්ලි ඉවර වෙනවනේ කියලා මෙයාට හිතෙනවා කියන එක තමයි පුතේ මේ කවියෙන් තේරුම් කරන්නේ. හොඳයි, දෙවෙනි කවියත් කියවමු මමත් එක්ක. ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතේ, පොතින් පොතට මං ගිය දුර දුටු කෙනෙක් උනැතේ. කවි රචනා කතා ගීත ලියූ කොළ ගොඩේ නමක් නැතත් කියවූ පොත් මතකයේ ඇතේ. මං ආයත් කියන්නම්. ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතේ, පොතින් පොතට මං ගිය දුර දුටු කෙනෙකු නැතේ. කවි රචනා කතා ගීත ලියූ කොළ ගොඩේ නමක් නැතත් කියවූ පොත් මතකයේ ඇතේ. ඉතින් දැන් මෙයාට ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් තියෙනවලු. ඒ කියන්නේ ඇතෙක් බරට කියලා කියන්නේ ගොඩාක් ගොඩක් නේද, ලොකු ප්‍රමාණයක්. ඉතින් ගොඩාක් බරට බරේ හම්බෙච්ච තෑගි ලැබිච්ච පොත් මෙයාට ගොඩක් තියෙනවලු. පොතින් පොතට මංගිය දුර දුටු කෙනෙක් නැතේ, කවි රචනා කතා ගීත ලියූ කොළ ගොඩේ. ඒ කියන්නේ පුතේ මෙයා පොත් කියවලා ගියපු දුර දැකපු කෙනෙක් නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ කවුරුවත් දන්නේ නැති වුණාට මෙයා මේ පොත් කියවලා, මෙයා මේ පොත් රසවිඳලා, කවි ගීත ගායනා කරලා, එක එක වර්ගයේ හැම පොත් ජාතියක්ම කියවලා මෙයා ගත්ත අත්දැකීම්, මෙයා ලබාගත් හැකියාවන් කිසිම කෙනෙක් දන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඒ හින්දා තමයි මෙතන මේක සඳහන් කරන්නේ පොතින් පොතට මං ගිය දුර දුටු කෙනෙකු නැතේ කියලා. ඒ කියන්නේ මෙයා ගොඩාක් දේවල් ඉගෙනගෙන පොත් කියවලා මේ වෙනකොට ගොඩාක් දුර ගිහිල්ලා තියෙනවා කියන එක තමයි කියන්නේ.
ඊට පස්සේ කියනවා කවි රචනා කතා ගීත ලියූ කොළගොඩේ නමක් නැතත් කියවූ පොත් මතකයේ ඇතේ. කියන්නේ මෙයා කවි රචනා කතා ගීත වගේ දේවල් කොළවල ගොඩාක් ලියලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ හැකියාව. මෙයාගේ හැකියාවෙන් මෙයා කොළවල කවි ලියලා තියෙනවා, රචනා ලියලා තියෙනවා, කතා ලියලා තියෙනවා, ගීත ලියලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙක් ඒව දන්නේ නැහැ. මෙයා පොත් කියවලා ලබාගත් අත්දැකීම් වලින් මෙයා තනියෙන් කරපු දේවල් තමයි මෙයාගේ මෙයා වර්ධනය කරගත්ත හැකියාව තමයි ඒ. ඉතින් මෙයා කියවනවා මෙයා පොත් කියවපු තරමටම මෙයාට ඒ පොත්වල නමවත් මතක නැහැ කියලා. ඒ කියන්නේ මෙයා ඒ තරමටම පොත් ඇසුරු කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයාට තෑගි හම්බෙච්ච පොත්, මෙයා පොත් සාප්පුවට එහෙම නැත්නම් බුක් ෂොප් එකට ලයිබ්‍රරි වලට ගිහිල්ලා මෙයා මේ ගත්ත පොත් කොයිතරම් කියවලද කියලා කිව්වොතින් මෙයාට ඒ වගේ නම මතක නැහැලු. හැබැයි මේ කියවපු පොත් මෙයා පොත්වල අඩංගු දෙය මෙයාගේ මතකයේ රැඳිලා තියෙනවලු. ඒ වගේම තමයි මෙයා මේ කවි රචනා ගීත වගේ දේවල් ලියපු එක ගැනත් මේක සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේකෙන් කියන්නේ ඔගලන්ට ආදර්ශයක් දෙන්නේ පොත් කියවීමෙන් ඔගලන්ගේ හැකියාව දැනුම වර්ධනය කරගන්න පුළුවන් කියන එක. ඔගොල්ලෝ පොත් කියවීමෙන් ඕගොල්ලෝ දැන් පොත් කියවන ගොඩක් පොත් කියවන කෙනෙකුගේ පොත් වැඩිපුර කියවන්නේ නැති කෙනෙකුගේ අතර පුතේ සාමාන්‍යයෙන් ලොකු වෙනසක් තියෙනවා. පොත් කියවන කෙනෙක් බොහෝ දුරට දැනුමෙන් සන්නද්ධ වෙලා තමයි ඉන්නේ. පොත් කියවන්නේ නැති කෙනෙකුට පොත් කියවන කෙනෙකුගේ දැනුම නැහැ. පොත් කියවන කෙනෙකුට සාමාන්‍යයෙන් හැම අංශයකින්ම වගේ දැනුම ස්වල්පේ ස්වල්පේ ගානේ වුණත් ඔළුවට එනවා. හරි, ඉතින් බලමු තුන්වෙනි කවිය දැන් කියවන මමත් එක්ක අපිට ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙනවා. පොතයි නෙතයි අතයි හිතයි, පොතයි නෙතයි අතයි හිතයි එකට එක් වෙලා ඇඳේ වැටි පුටුවේ ඇදී පොළවේ වැතිරිලා තුරු සෙවනේ මල් සුවඳේ හීනයක් වෙලා පිටු අතරින් නිගිලිමි පොත් කුරුල්ලෙකු වෙලා. කියන්නේ පොතයි ඇද පොත්, නෙතයි කියන්නේ ඇස්, අතයි කියන්නේ අත්, හිතයි කියන්නේ හිත මනස. ඒතර පොත් ඇස් අත හිත ඔක්කොම එකට එකතු වෙලා පොත් කියවන මේ ඔක්කොම ඕනනේ පුතේ. පොත ඕනේ, පොතක් කියවන පොතක් ඕනේ. ඒ වගේම ඇස් දෙක ඕනේ. අපිට කියවන්න බෑ නැත්තම් ඇස් දෙක ඕනේ, පෙනීම ඕනේ. ඒ වගේම තමයි අතක් ඕනේ. අපිට අත අල්ලග පොත අල්ලගන්න ඕනේ. හිතත් ඕනේ. මනස නිරවුල්ව තියෙන්නත් ඕනේ. හරිද? හරි. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා ඇඳේ වැටි පුටුවේ ඇදී පොළවේ වැතිරිලා. ඒ කියන්නේ ඇඳේ වැටිලා, පුටුවේ ඇදිලා, පොළවේ වැතිරිලා, හාන්සි වෙලා මෙයා හැම ඉරියව්වකින්ම පොත් කියවනවා කියන එක තමයි කියන්නේ. ඉරියව් ගොඩක් තියෙනවා. ඇඳේ වැටිලා, පුටුවේ ඇදිලා, පොළවේ හාන්සි වෙලා, ඒ වගේම තමයි තුරු සෙවනේ මල් සුවඳේ හීනයක් වෙලා. තුරු සෙවනේ මල් සුවඳේ හීනයක් වෙලා පිටු අතරින් නිගිලිමි පොත් කුරුල්ලෙකු වෙලා. පිටු අතරේ නිගිලෙමි පොත් කුරුල්ලෙකු වෙලා. මේ පොත් කුරුල්ලා කියලා හඳුන්වන්නේ මෙයා මේ පිටු අතරේ ඉගිලෙනවා කියන එක තමයි උපමාවට දාලා තියෙන්නේ. ඒ කියන්නේ පොත් අතරේ ඉගිලෙන හින්දා තමයි මෙයා පොත් කුරුල්ලෙක් කියලා මේ හඳුන්ව ගන්නෙ මෙයාවම. හරිද? ඒ කියන්නේ පිටු අතරේ ඉගිලෙනවා කියලා කියන්නේ මෙයා පිටුවල අතරමං වෙනවා. පිටුවෙන් පිටුව, පිටුවෙන් පුටුව කියවගෙන යනවා. හරියට පියාඹනවා වගේ. ඒ තරම්ම මෙයා බුක්ස් වලට ඇඩික්ට් වෙලා, ඒ තරම්ම මෙයා පොත් කියවනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. හරි, බලමු අවබෝධයේ ප්‍රශ්න මොනවද දීලා තියෙන්නේ කියලා. මේ පාඩමට අදාළව පළවෙනි ප්‍රශ්න දීලා තියෙනවා සතුටින් පොත් තෝරාගත් බව කියවෙන කවි පදය කුමක්ද කියලා. මොකද්ද මෙයා ගොඩාක් සතුටින් පොත් තෝරාගත්ත කියලා කියන හැඟවෙන කවි පදය? ඔව්, පොතින් පොතට පියඹා යමි හරි සැහැල්ලුවේ නේද? ගොඩාක් සතුටින් තමයි මෙයා මේ පොත් එක තෝරගෙන තියෙන්නේ. හොඳයි, දෙවෙනි ප්‍රශ්නේ තමයි තාත්තාගේ සාක්කුවේ බරාඩු වෙනවා කියන්නේ ඇයි? තාත්තගේ සාක්කුවේ බරාඩු වෙනවා කියලා කියන්නේ ඇයි? ඒකෙන් අදහස් වෙන්නේ මොනවද කියන එක තමයි අහන්නේ. මම ඒක ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා නේද? මෙතන තාත්තගේ සාක්කුවේ බර අඩු වෙනවා කියලා කියන්නේ තාත්තගේ සල්ලි ටික ටික අඩු වෙනවා, වියදම් වෙලා ඉවර වෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ. තුන්වෙනි කවිය තමයි පොත් ගොඩක් තෑගි ලැබුණු බව කියවෙන කවි පදය. මේ තියෙන මෙතන දෙවෙනි කවි පන්තිය සඳහන් වෙලා තියෙනවා ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතේ කියලා නේද? ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක්, ඒ කියන්නේ පොත් ගොඩක් මෙයාට තෑගි ලැබිච්ච බව තමයි ඒ කවියෙන් පැහැදිලි වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තමයි කවිය සඳහන් පොත් කියවන ඉරියව් මොනවාද? මේ කවිය සඳහන් වෙන මෙයා පොත් කියවන ඉරියව් මොනවද කියලා අහනවා. මොනවද ඉරියව්?
ඇඳේ වැටී පුටුවේ ඇදී පොළවේ වැතිරිලා. නේද ඉරියව් තුනක් කියනවා. ඇඳේ වැටිලා පුටුවේ ඇදිලා පොළවේ වැතිරිලා. නේද? හරි. අන්තිම ප්‍රශ්නය මේ කවි පෙළෙහි පොත් කුරුල්ලා ලෙස හැඳින්වෙන්නේ කවරෙක්ද? මේක කවුද පොත් කුරුල්ලා කියලා හඳුන්වන්නේ? මේක හැඳින්වෙන දරුවමයි නේද? මේක හැඳින්වෙන ළමයාට තමයි මේක කියන්නේ පාසල් ශිෂ්‍යයෙක් නේද? පාසල් ශිෂ්‍යයෙක්. කියන්නේ මෙතන සඳහන් වෙන්නේ පාසල් නිවාඩුවට පොත් සාප්පුවේ කියලා. හොඳයි. ඊට පස්සේ ක්‍රියාකාරකම් එක තියෙනවා. ඔයගලන්ට වචන පහක් දීලා තියෙනවා. මේ වාක්‍ය පහ යොදාගෙන පුතේ අර්ථවත් වාක්‍ය නිර්මාණය කරන්න තියෙන්නේ. නිවාඩුවට ඇතෙක් බරට මල් සුවඳ සැහැල්ලු තුරු සෙවන කියන මේ වචන පහ ම යොදාගෙන වාක්‍ය පහක් නිර්මාණය කරන්න තමයි තියෙන්නේ. හොඳයි. මං හිතනවා පාඩම ඕගලන්ට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම හොඳ ආදර්ශයක් ලබා ගන්න ඇති කියලාත් හිතනවා. මේ පාඩම් කියුවට පස්සේ, ඒ කියන්නේ පොත් කියුවට පස්සේ මේ පාඩම් හැම පාඩමකම ඕගලන්ට ගන්න ආදර්ශයක් තියෙනවා. මං හිතනවා මේ පාඩම කියවලත් ඕගොල්ලෝ ඒ ආදර්ශ ලබා ගන්න ඇති කියලා. මේ පාඩමෙන් ඕගලන්ට ගන්න තියෙන ආදර්ශය තමයි පුතේ පුංචි කාලේ ඉඳන්ම පාසල් අවදියේ ඉඳන්ම පොත්වලට පොත්පත්වලට හුරු වෙන්න ඕනේ. අහලා තියෙනවනේ කතාවක් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා නේද? පොත් කියලා කියන්නේ ඕනම පොතකින් අපිට ගන්න මොනවම හරි දෙයක් තියෙනවා. ඉතින් පොත් කියවන්න ගොඩාක් අබ්බැහි වෙච්ච පොත් කියවීමට ගොඩාක් යොමු වෙච්ච පුද්ගලයා දැනුමින් සන්නද්ධයි අනිත් අයට වඩා. හොඳයි. මේ පාඩමෙන් ගන්න තියෙන ආදර්ශය ඒක තමයි. මං හිතනවා ඊට පස්සේ ඕගොල්ලෝ පොත් කියවන්න වැඩි නැඹුරුතාවයක් දක්වයි කියලා. හොඳයි. හැමෝටම සුබ දවසක් එහෙනම්. අයබෝවන්.